රාජ්‍යා මාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා රුසියාවේ සංචාරයක නිරත වුණා. එහිදී රුසියා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්තුවා. රුසියානු සන්නද්ධ සේවාවන්හි සේවය යොදවා සිටි ශ්‍රී ලාංකික පිරිස ආපසු මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. රුසියාවේ යුද කටයුතුවලදී මියගිය ශ්‍රී ලාංකිකයන් 1000 දෙනා පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. දයසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. අපේ මූලික කාරණේ බවට පත් වෙලා තිබුණේ මියගිය අය සියලු දෙනා සොයා ගන්න කවුද, මියගිය අය අතුරුදාන් වුණ අය කවුද, මේ අය සොයා ගන්න ඒ අයට වන්දි මුදල් ලබා ගැනීම සඳහා වන ක්‍රියාදාමය කරන්න මම හිතන්නේ රුසියානු ආණ්ඩුව අපිත් එක්ක එකඟතාවයකට ආවා. ඒ අයට 17 දෙනාටම රුසියානු හමුදා ගෞරව සහිතව, රාජ්‍ය ගෞරව සහිතව ඔවුන්ගේ ලංකාවේ ඉන්න අයව එහාට ගෙනල්ලා ඔවුන්ට අවශ්‍ය කරන ඒ වන්දි මුදල් ලබා දීලා ඒ අලු ලංකාවට ගේන්න අවශ්‍ය කරන වැඩ පිළ සකස් කරන්න. දෙවනුව තුවාල ලැබුව අයට සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික ලෑස්ති කරන්න ඒ අය කටයුතු කරන බව අපිට ප්‍රකාශ කළා. විශේෂයෙන් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධව එතුමා යම් පියවරක් අරගෙන විපක්ෂ මන්ත්‍රීවරු විදිහට අපිවත් ඒ ක්‍රියාදාමයට සම්බන්ධ කිරීම ගැන. මේ අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ සම්බන්ධයෙන් කෑගල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව අදහස් පළ කළා. මෙතනදී අපිට ලයිස්ුවක් තියෙනවා 464 දෙනෙක්ගේ ලයිස්ුවක්. ඒ පවුල්වල කට්ටිය ඉදින් ඒ කම්ප්ලයින්ට්ස් දාපු කට්ටිය ඉදින් ඒ කට්ටිය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ. කොහොමද ඒ කට්ටියව රුසියාවේ හමුදාවෙන් නිදහස් කරන්න මොකක් හරි ඒ අවස්ථාවක් තිබෙනවාද කියන එක පිළිබඳව. හැබැයි මේ ප්‍රශ්නේ ඊට වඩා යම් කිසි විදිහකට ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. හුඟක් වෙලාවට ඒ තුවාල වෙච්ච කට්ටිය එහෙම ආපහු ලංකාවට එන්නේ ඒ කට්ටියගේ කැමැත්තක් දකින්නේ නැහැ. ඒ කට්ටියගේ ඒ විශ්වාසයක් තිබෙනවා ඒ රුසියාවේ පුරවැසිභාවය කට්ටියට හම්බ වෙවි කියලා තුවාල වෙලා එහෙම තිබෙනවනම්. ඒ වගේම මෙතනදී ඒ මොකක් හරි මිනිස් ජාවාරමක් තිබෙනවා ලංකාවේ යම් කිසි පිරිසක් රුසියාවේ ඉඳන් මේ කට්ටියට වැරදි විස්තර දීලා ඒ කට්ටිය රුසියාවට ගෙනල්ලා තිබෙනවා නම් ඒ කට්ටියට ඒ නීතිමේ ක්‍රියාදාම ගන්නකොට රුසියාවේ උදව් අපි ඉල්ලා සිටියා. ඒකටත් ඒ කට්ටිය එකතු වුණා. මේ පසුව ඒ මේ 464 දෙනාගෙන් කැමති කට්ටියට ලංකාවට එන්න ක්‍රමවේදයක් අපි දැන්ට සාකච්ඡා කරමින් යනවා. ඒකට අපි වර්කින් කමිටි එකක් අපි සකස් කරන්න කියලා අපි ඒ කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා.